මදධ්‍යහනක් වාධනරූපවා හඩේ ධ්‍යහන ප්‍රධාන පෘතිවිකාශය සමගින් ඔබහමුවන මම නිමේශ චමත් සංකල්ප ප්‍රථමයෙන් ප්‍රවෘති සිරස්ථල. කොරෝනා ක්‍රියාන්මතයෙන් ශ්‍රී ලංකාව ප්‍රමුඛ තැනක සියල්ල ජයගන්න සැමගේ සහය අවශ්‍යයිමෛද්‍ය ජාසිංහ කියයි. කොරෝනා ඇත්ද නැද්ද යන්න ගැන ඒදියේදී සාම්පල පන්සේයක් පරීක්ෂාවට. දු ෝගියෙක් වාර්තා නොවෙයි. කොරෝනාවෙන් සැඟවුණු දස්කම් පල එලිබස. කොරෝනාවත් සමග කිසිදු මැතිවරණයක් නැත ජනතාවගේ සුරක්ෂිතාව ප්‍රමුmukaයි ගම්මන් පිළකයි. දශක ගණනාවකට පසු චීන ආර්ථකයක් දැවැන්ත අඩාවැටීමක. කොවි19 කොයාන්තයේදී ජාත්‍යන්තර ශ්‍රීණනිකත කිරම්ඹලට අනුව ඉහළ ස්ථානයකට පැමණීමට ශ්‍රී ලංකාවට හැකි වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක් ජෙනරල් විශේෂක්ඥ වෛද්‍ය අනිල් ජාස්සිංග මහතා පවසනවා එම තත්ත්වය පෞත්වා ගැනීමට සීරුදනාගේ සහයෝගය හිමිියයුතු බවයි එමහතා අවධහරණය කරන්නේ රට කරෝුණා වෛඩසේ ආසාධ නෙවූවන් දෙසිියතිස් අටධනෙකු මෙමන විට හඳුනාගෙන තිබෙනවා ඉන් හැට අටදනෙකු සුවේ ලබා නිවස්වෙතුගොස් ඇති බවයි වසගතුරෝක විද්‍යාශී සඳහන් කරන්නේ. අනුව එකසි හැටත්තුද දෙනෙකු තවදුරටත් රොගල්වල වෛද්‍ය අධික්ෂණයටට ඒ ප්‍රතිකාර ලබනවා. PිCR පරීක්ෂණ ඒ එදනදී පමණක් පන්සයක් සදු කළ අර කිසි දුරෝගෙකු හමුවේ නැති බව සෞඛ්‍යංශ පවසනවා. ඇතවශයෙන්ම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වේනිි ගත කිරීම කට අනුවත් පොයිල් දහනමේ. ක්‍රියන් විත තත්ත්වයෙන් ඇතවශයම ශ්‍රී ලංකාව ලෝකී ඉහලස්ථානක, සිටින බව ඉති මේ තත්වය අපි පවත්වා ගතයතුයි ඒ සඳහා ඇතවශයෙන්ම සියලු දෙනාාගියම දායකත්වය තවදුරටත් අවශ්‍ය වෙනවා මකද ඉදිරිකාලය යම්කිසි ආකාරයෙන් ලිහිල් කිරීමක් කරන වනම් ඒ ලීල් කරීමට අනුගාමීව අපගේ මේ රෝග පාලන වැඩපිළිවෙල ඉතාම සූක්ෂ මෝ සහ ක්‍රමවත්ව පවත්වා ගතයතුයි. රෝදාහයන කටයුතු අවසන් කළ දෙසේ විසි දෙදනකු අද නේද නිවස් බලා පිටත් යාමරනීම බව යුද හමුතා පතිල තින න බන් ල්වා මහතා පවසනවා. ඒ අනුව මේ වනවිට තුන්දහස් හත්ියඇතිස් දෙනකු නිරෝධහනටයුතු අවසන් ක ඇති බවයි යුදහමුතාපති පරයාකි සිටී. අදදිනේ දෙසිය විසි දෙදනෙකු ඉහතදී කරපු පිCRR පනීක්ෂණ නිමවීමේ අනතුරුව ඔවුන් නිවෙස් බලා නික්මෑාවට නිවතිය තිබෙනවා කූුණනි කඳවුරයේ පමණක්. අපගේ නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්න අෑවලුන් කොලොස් වන දින දලොස් වන දින සහදාහතර පහල වන දිනවන් වලදී. අටසය ඇත්ත පහක CR පරික්ෂණ කරන් ලැබූ. ඒ අනුව පරීක්ෂණ වාර්තා. පැමිණල මේ වන විට ආසාධින පත් නොව බට තවරු එච්චි තමයි අද දිසේ විසි දෙදිනෙක් මේ ආකාරෙන් නික්මයාව නිමද තිබෙන්නේ. ඒත් එක්කම යෙදිනන්නේ තවදුරටත් හතලිස් දෙනෙකු නිරෝධාන මධ්‍යාස්ථානවත රැගෙන එනු ලබවා. ඒ අනුව මේ වනවිට නිරෝධාන මධ්‍යස්ථාන වෙතින්. නික්ම ගිය සංක්‍යාව අදු දැසනවේදී තුන්දා සත්්‍යියතිස් දෙකක් හැටිට වාර්තාාවෙනවා. අද වෙනවිට එක්දා සයිසිය හැටපස්ස දෙනකු තවදුරටත් නිරෝධයන වෙමින් පවතිනවා. යුද හමුදා වි නිරෝධර්මධ්‍යස්ථාන දොහකුත් නාවික හමුදා විසින් නිරෝධර්ම අධ්‍යස්ථාන පහකුත් මේ වෙනකට පවත්වාගෙන අනු ලබනවා. ඊය දිනේ කිසිදු පුද්ගලෙක් ආසාධ්‍යතයන් හැටියට හමුවේ නෑ මේ එකකින් පෙනී යන්නේ ඇතටම අප මෙතෙක් කරපුූදේ ශර්ථකත්වය දැන් සමාජයතුලින් හුවන්නේ නැහැ. ඒ දිනේ පොි කතිකාාවක් කාවර කාන්තාවක් හමනා කොලබ ජාතිකරූහලින්. ඇයගේ ලඟින්ම හිට පුතාව අපි ඔව තෙස් කරාම ඔහුට ආසාධින් නවූ බවට තහරුුණා ඉධමතරව තව හමනා තව ඔු් ආසුරු කරපපු කිය ලගින් ඇසුරු ොකත් පලවිනි කටක් ලබි වලාපරොත්තුය හැකිිය තව දහතුන් දෙන්නේෙ අපි නිරෝධයන මධ්‍යෂ්ඨානයක් වෙත යයේ යොමු කිරමට කටතුර ලැබ. ර ර් හම ඉදිරයේද ්‍රා්මක පියතු ආරය සම්බන්ධයෙන් රජයේ බෛද්‍යන දාහරන්ගේ සංගමය අද හස් පලකලා ලක සව් සන් ධානැත් කිය තින දට පලවෙනි වැගත් ප්‍රේශය තමයි ොහො අපිවිසින් ගතයතු ආක්‍රම ශීල ලෙස පරේක්ෂණ පුළල් ර. වි ිය තමයි එක් පුද්ගලෙ එක්වක් පීක්ෂ කල්ලාය නිගටව කිය එෙමන අයින් ෙඩේ නැ කියලා සෑහමක පත්ති නැව නැව ැවත. ය ප්‍රවේදයක් ඇතේ ඒ පුදගලයව නැවත නැත පරීක්ෂාවට යොමුකිර. නවත රට අතාවත් කිරීම සඳම කළේතු වැදගත්මකාය තමයි, පීක්ෂණ පහසුකම් පුළුවන් කිරීම. මේය අත මරදාන ම මුල් අරුස්මාවත විශපීජ හරනයට ලක් කෙරවා කරුණනා ආසරිිත ෝගයක පසුගේදා මේ යමත් සමඟ එම ප්‍රදේශය හුදි කලා කරනවා. කොළම නගර සභාවේ සෞඛ්‍ය වයිද නනිද හරි වෛද්‍ය දම්මික අධිකාරිවත්තගේ මහතාගේ අධික්ෂණ යටතේ කොම මහනකර සභා ජනෞඛ්‍ය පාර්තමේන්තු වයි වැට ස්ථාන ක්‍රියාත්මක කලේ. මීට සති දෙකකට පෙර මේ ප්‍රදේශයෙන් තුන් සිය දෙකක කණ්ඩායමක්. අසනප වූ පවුල සමඟ සම්බන්ධතා තිබිච්ච අය තෝරාගෙන තුන් සිය දෙක කණ්ඩායමක් පූනානි කඳවුර වෙත යොමු කරා. ඒයේ නිරෝධානය සම්පූර්ණ කලා යින් කොට සත් දෙසීියකට අධික පිරිසක් අද දිනේ මේ පරිශ්්‍රය වෙත පැමිණීමට නියමතයි ඒය එන්න ඉස්සෙල් අපි අද මේ පරිශ්‍ර සියල්ල ඇවිසබීජ හරණය කිරීමක් කරලා ඒ අයව දැනුවත් කිරීමක් කරලා. තවදුරට තවසති දෙකක් ඒයව සොයං විරෝධායෙන්ට පත් කරලා මෙත තබාගන්න බලාපොත්තු වෙන. දශක කේපේකට පසු ප්‍රථම වරට, වසේ පළමුකාත්තුයදීම චීනේ ආර්ථකය කඩා වැටීමට ලක්වති වෙනවා. කොරුණා වරසේ ව්‍යාපතියත් සමඟ කරමාන්ත ශලාසහා ්‍යාපාරිකස්ථාන වසාදමීම මීට හේතුු බවයි චීන බලධහරීන් පවසන්නේ. ලොව දැවන්තම ආර්ථකකට හිමිකම් කියන චීන ආර්ථකය පාති වැටි ඇත්තේ සයට හයදශම අටකින්. COොවි-19 වරස ව්‍යාපති ආරභ වූ වහන් ප්‍රාන්තෙන් භර්තා වූ මර්ණ සංඛ්‍යාව සංශෝධනකිරීමට ප්‍රාන්ත බලධාරී පීව ගැනතිමෙනවා. එක්දාස්සිේ නව්‍යයක්ලිස දැත්වන ූහන් ප්‍රාන්ේ මර්ණ සංක්‍යාව න්. අටසය හට නවයක්ක් ලෙස සංශෝධනය කිරීමට දනේ මරණ වාර්ාවේ ප්‍රමාදය මත බවයි බලදහරීන් පවසන්නේ. ලෝපුරාරටවල් සහස්වන් පාලන ප්‍රදශ දෙසය දාායක වෛරසය ්‍යපතතිී ඇති බවයි ලෝක සෞ්‍ය සනධානය පෙන් බාදෙන්නේ. ොවිD-19 හෙවත් නව කොරුණා වෛරසය මේ වනවිට ලෝපුරා විසි එක්ෂ අසුතුන් දහස් නවසිය අටධනකුට ආසාධනී විති වෙනවා. සුවේ ලබා ඇති සංඛ්‍යාව පන්ලක්ෂ පනස්ති දහස් හත්සිය හැත්තෑය එකක්. මරන එකක්ක්ෂ හතලිස්හය දහස් අටසය හත්තෑ දෙක් වාර්තාාවනවා. ර රස ්‍යාතිිය මැලීමට වසා මා ඇති ඇමෙරිකාව අධ ර ේපයක් ත්තේ විෘත්ති කිරීමට සූදා නම්බව ජනතිිපි න ්‍රම් පවසනවා ම ත ව සි ්‍රන්තයේේ ප්‍රමක පෙළේ සාත්තු නිවාසයක් තුළින් මුොට්‍රදේහද හතක්ස්වාගැනීමට පොලීසි මති තිබෙනවා එහිසිට තවත් ්‍යවාවසික පුදගලයන් විසි හිදනකුට කරුණා ෛරසය ආසාදධනව ඇති බයි සෞඛ්‍ය අංශ පවසන්නේ. CO- 19 හේව මරිකා එක්සත් ජනපදයට පනවාඇති නීති ෙල් කිරීමට කොදේසි ලාාවක් ජලාදිපති ො ரா හතාාව සි ද ඉදිරිපත් කලා ඒ අධියරතුනකින් සමන්ධිත වෙලා තිබෙනවා பிர්‍රන්ථ පනහම ආ්ඩුකාරවරුන් සමග දුරකතන සංවාධවලින් අනතුරුවයි මෙම කොන්දේසි දිරිපත්කනු ලැබයි. කෙසබතත් තම ප්‍රාන්තිය පිළබඳව වගකීම ආණ්ු කාරවරන් සතුවන බැවින් ඔවුන්ගේ අදහ සයෝජනා ලබාදන ලෙසත් ජනනාධපති වරයායිල්ලා සිියයාාතම பிர්‍රාන්ති අභවෘධය වෙනුවෙන් අදා පීවර ගැනීමට ූර් නිහස ஆ කාර. ට ඇති බවත් ජනාතිපතිවරයා සඳහන් කලා. බරිසේ ආසාධනෙවූ වන් වාර්තාවීම අවමවීමත් සමග, ප්‍රන්ශයේ රහල්බල හදිතිපතිකාර අංශ යදාතත්වන පත්ත තිබෙනවා නමුත් දෙවනට ඒ රෝකව්‍යාපති පිළිබඳව අවධහන සිින බවයි බලධාරින් පවසන්නේ. පංශයේ ගොුවන්ඥා ප්‍රවාහණය කරන එකම නෞකාව බන Charlesර් ග Goldල්ඩ් නෞකාව විශවි ජහරණය කිරීමට එයටට නාවික හමුදාව පියෝරගත්ட்டා. ඒහි කාරි මන්්ඩලයේ සාමාජිකයන් හයිසිේ හැට අටදිනෙකට COොවිD-19 22රසේ ආසාධනවී ඇති බවයි වාර්තාාවන්නේ. ෛරස ්‍යාපතියට හේතුවන ලෙස පොතු ස්ථානවල කෙකසීම ඉන්දියාව තුළ තහනම් කරතිබෙනවා. එල්ලෙස පොදුස්ථානවල කෙළකසන්නන් හට දඩනීමකිරීමටයි ්‍රාන්ත බලධාරින් පියවගෙන ඇත්තේ මුම්බයි ගරය තුළදී පැබෙන ගඩය ඉන්දයාාරපාල් දහසක්මන අතර දිල්ලි නගරයේදී එය ඉන්දිය රුපියල් දෙදහසක් බව මාධ්‍ය පවසනවා. වාර්තාගත ලෙස තුන්මනදිනයටටත් සිංගාපපුූරෝ තුළ වරිසේ ආසාධනයවූ රෝකින් සංඛ්‍යාව ඉහළ ගොස්තිබෙනවා ගතවූ පෑ විසි හතර තුළදී එරටින් වාර්තා වූ ආසාධත්‍යයන් සංඛාව හත් සිය විසි අටක්. මෙලෙස නව ආසිතියන් වර්තා වන්නේ විදේශ ශ්‍රමික්‍යයන් අතරින් බවයි එයටට බලධාහරීන් පවසන්නේ. ජපානය තුළ වෛරසේ වේගෙන් පැරයාමත් සමඟ රටපුා. ි ත්වයක් ්‍රශයටිත්කිරීමට ජපාන ග්‍රාමාධ්‍ය ශිංසු අභේතීරණ කරතිබෙනවා මෙැ මසහය වන දාදක්වා ඒ බලාාත්මකම වනු ඇති. මීට එහෙතදී Tokyoෝ සහතවත් ප ්‍රන්ත හකට පමණක් හරිසි නීතිය පනවාතිබුණ. නයෝදාහන කාය තුළදී මාර්කවල සැරිසරණ ජනතාව නිවෙස් කරා යොමකිරීමට, ්‍රෝණයානා යොදාගන්න ආකාරය ප්‍රීල මාධ්‍යවාර්තා කළ ජනාව පිරිස් වශයෙන් පැස සිටින විට, එම ස්ථාන වලට කමිණන ්‍රෝණයා මගින් නිවේදන ලබාදන ආකාරයයි මෙහිදී දක්නට ලැබුණේ. රෝනාා වරසය ව්‍යාත්්‍යත් සමඳ සෑමක්ෂේත්‍රයකම නව නිෂ්පාදන සිදුකරීමට, බොහෝ පිරිස් කටයුතු කරමෙන් සිටනවා. සමීපු නොවී රෝගියයා පරීක්ෂ කළ හැකි උපරණයක් හලාපත මහරු හලේ විශෂ්‍ය වෛද්‍ය ්‍රස්්ණ සකක්් මහතා නිර්මාණය කරති බෙනවා. විශාල ප්‍රමාණයක වීදුරුවකින් රෝගයා සහ වෛද්‍යවරයා වෙන්වී සිටි ආකාරයටයි මේ නිර්මාණය කරතිබෙන්නේ. වීදුරුවී ඇතිකුඩා සිදුරක් මගින් උගුර කණ නාසේවැනි ඉන්ද්‍රියන් කුඩා ප්‍රමාණය කැමරාවක් යවා පරිීක්ෂණ සිදු කළ හැකි. හ මේ ඇතටම නිර්මාණය කරපු උපකරණෙන් කරන්න පුළුවන් ලෙඩාව තව සෑහැඳ දුරකිමීත්‍රයක් එක හමාරක දුරකින් ඉඳර බලන්න පුළුවන්. එහෙමනැත්තම් තවත් කාම දෙක සිටේ පරීක්ෂා කරන්න පුළුවන් ඇතුකට සෞඛ්‍ය කාරයමන්ලේ සම්පූර්ණ ආරක්ෂිතයි. ොVවිD-19 රෝගීන්ගේ සම්පල බාගහැකි උපකරණයක් ශ්‍රී ජවර්ධන පුර විශ් විද්‍යාලය කාතිකාචාර්ය සජත් එෙදිරිසිහ මහතා නිර්මාණය කරති වෙනවා. IDH රෝහේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායගම හතාවෙත බහරදීම සිදුකරුණා. රෝගීන් විශාල ප්‍රමාණයකගේ සම්පල එක බරි පරික්ෂාකර ගැනීමට ඇති හැකියාව සහ, ක්‍රියාකාරීත්වය සඳහා එක් පුදගලයෙකු පමණක් අවශ්‍යවීම, මෙහි විශ්ෂත්වය වනවා. තනි පුදගලෙක්ට මේක ඇතුළ ඉන්දගෙන කෝවි හනමය රෝගීන් විශාල ප්‍රමාණයකගේ සම්පල එකවර ලබා ගැීම හැකියාවක්තියන. මේක විශේෂත්වය තියන මේ තැනින් තැනට මේ ගෙනියන්න පුළුව රාාව ඇතුළට ගෙන හිල් නි පුදගලෙට මේක ඇතුළ ඉඳගෙන මේක සම්පල් විශල් ප්‍රමාණය එකර රැස්කර ගැීම හැකාවක් තියන ද මේක ඇතුළ වැඩට කන්න පුදත්ගල ක්සි ්‍රශනයකින් තොර තමන්ගර රජකාරය ඒ ආකාරී සිද්ධකරගෙන යෑම හැියාවක් පවති. මෙ අත හමාගම රහලේ කරෝනා ෝගීන් පරීක්ෂාව සඳහා ටෙලිමිඩිසින් පද්ධතිය හෝමාගම රෝහල වෙත හරදීම සිදුකරුණා. ලංකා විදුලි බල මන්ඩේ තාක්ෂණ ඉජනටු සහ අධිකාරයේ සංගමය එක්වයි ඒ සකස් කරතිබෙන්නේ. මෙම පදධතිය මගින් කොරෝනාා රෝගින් සහවෛද්‍යවරුන් අතර සම්බන්ධීරණය සිදු කරෙනවා. කොරෝනාා වසංගතය මර්ධනය කරනතෙක් මහ මැතිවරණය පාත්වන්නේ නැති බවත්, නතාවගේ ුක්ෂ හාවය ප්‍රමු කොට ස්ාලකන බවත් හෙටපු පාලමිය තුන්ත්‍රී නිීඥ උදය ගම්මන් පිළ මතා පවසනවා. ස්වාදින රූපවා හිෙ හත්වන පැය වැඩස්ථහනටෙක්මින් එමහතා මේ බව ප්‍රකාශි කලා. අමාර්තමාස දහනාවේනිදා මැතුවරන කොමිස ගත් තීන්ගොතෙක්ම හිකට. එවෙලේ මැතිවරන්නේ කල්දාන ගත තියන්නේෙ හරි ඒක කල්ම දම් න පේක්ෂක රැස හොරෙන් හරින් රැසි යෙන. පොලිසිනුව මාධ්‍යන්තාව ආම්බම් කරගත්ත් පක්ෂය මොක් වලට දේශපාලික ආම්බාම් කරනක ලෙසින මොකද මැතුවන්න කොමසම කියන ජනපත්තුමට වසංගතර කොවිද්ධානාව වසංගත තත්ව නිසාපි කන්ද කල් දාන එ ජනපතව තුක මොකක්ද. හැකිඉක්්නින්. කොවිඩ් හනවේ ව සංගතය පරාජී කරලා මැතිවරණය පැත්තිීමට එක වාතාාවන සකස් කරන්න. අපි කොවිද් දහනාව ඇත් එක්ක මැතිවර්ණ තියන්නේ නැත හිතාවක්කින් කියනු. ජනතාවට අවධානම කියඇගේ කිසිම දෙයක් කරන්ිට තියන්නේ මේ මේ දැතින තත් ඔබදන්නවා ම මේ කතා කරන්නේ මගේ හිතලනෙවේ පසුග දින පයුගේ පෑවිසිය අතර මේ දක්වා කිසිම රෝග කවාර්තා වී නැත. පසුදයේ සතියේ වාර්තාාව සියලුම රෝගීන් දෙන්නක් කරනුකොට සියලුම රෝගීෙන් එක් නිෝධනම අධ්‍යස්ථාන වලින් සාතිය බෞතරේ ඒම නැතන්ස්වන් නිරෝධානයී යවල හිටිකට ඔවන්ගේ සමාජයට පැතිරීමේ අවධානමක් නැත මේේවටටවේ ලෝක ඉන්න රටවල් කීපයි සමාජය තුළ පැතිරීමේ අවධානම මිදිරයින්න. අපිට දම්මයන තත්තේ ඉතාම් සුබුදායිකයි සතියක් විතර කිසිම රෝගගේ ක වාර්තානොුුණු තුර මැතිවර්ණ කොමිසමට වැටහෙල්විී දැන් මැතිවර්ණයක් පැඇත්තිමට වශය පසුල්ම සකත්ස් වෙලා කිය වටම පීඩාවට පත්ව ඇති මොහතක එම ජනතාවට සහන සැල්සිම පිළිබඳ වජය ක්‍රා කරනවා හැර පාලිමියේන්තුව යළි කැඳවීමට උත්සාකිරීමේ ප්‍රතිඵලයක් නොමැති බව ශ්‍රීපාදස්ථානාදීපති පූජ, බංගමයේ දම්මඳන්න ස්වාමෙන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඇතිවරණයකට යන වියදං පාර්ලිමේන්තු සැසිවාරවලට යන වියදං. ඒවැෙනුවෙන් අඩත්තු කරන්න තියන වියදන්ගේ සියල්ලම නතර වුණොත්. යට තිබෙන ධනය මේ නිරෝගිකම සඳහා යොදන්නට පුළුවන්කම ලැබුණොත්. සියල්ලුම රටවල් අභිභවලා අපිට ජයග්‍රහණයක් ලවන්නට පුළුවන්කම ලැබයි අපට ගොමනා කරන්නේ නිලතල නෙවෙයි අපට ඉවමනා කරන්නේ මේ පාර්ලිමේන්තු සැසිවාර නෙවෙයි අනපනත් තෝන තරං මෙහි ලංකාවේ සම්මත කරලා තිබෙන. අපට පෙනනා පහුගිය කාලේ, මේ සුළුතර ආණ්ඩුවක් පවත්වාගෙන ෑම සඳහාත් රටට අවස්්‍යය කරන, අතුරු අයවැයක් සම්මත කරගන්න ගිහින් අපහසුවෙච්ච හැටි. එවැනි පාර්ලිමේන්තු අපේ රටට අවස්සම නැහැ කියලාට හිතෙනවා. එලබලු සෞඛ්‍යාරක්ෂිතව මෙලදී ගැනීම සහ අලවි කිරීම සඳ හා විශේෂ වැඩ පිවෙලක් දැන්කොයාත්නකයි. එමෙන්ම ගොබීන්ට අවශ්‍ය පොහර නිසි පරිදි බෙදා හැරිමද මෙමල විට සාර්ථකසි දුබනවා. dve a pelae. වඩේ ව්‍යපතවීම වැලත්වීම සඳහා තවත් සතියක කාලයක් එමවෙදපල වසා තිබීමට තීරණය කර තිබෙනවා යනු මැනින් වවෙදපල්ට සැපියූ එවලු හා පළතුරු මී ගොඩ නරහන් පිල්ට රත්මලාන වැලසර පිළිහඳලහා ව්‍යංගඩ ආර්ථක අධ්‍යස්ථාන වෙත රැගෙන ලසයි රජ ප්‍රෝති දෙපර්ිමේන්තුව දැනුම් දෙන්නේ. එම අසනු නැලීම පමා කළ හැකි බෝගවල අසුවනු නෙලීමේ කටයුතු ප්‍රමාත කිරීමද සතුසු බව රජ පෝති අධ්‍යක්ෂ චනරල් නාලක කළුව මහතා සඳහන් කරනවා එම ජනා. පති ගොටා ේරාජ පක්ෂමැත්තුමාගේ උපදෙස් පරිදි, ගොවින් නිෂ්පාදනය කරන එළවළුහා පළතුරු දිස්ශ්‍රක් ේකම්වරුන්ගේ මෙන්ම, ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා මිලතිගෙන පාලபෝකික ජනතාවට අකඩව සැපීම වැරිපි ලක්ද ක්‍රාත්මකයි. මහකන්නේ වගා කටයුතු සඳහා කිසිදු අඩුවකින් තුර්ව පොහොර සැපීම මෙවන විට සිද වනවා. ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ෙදා හැරීමට අවශප පහො, නිරන්තරින් සම්පාතිනය කන්න බවයි කුමර්ஷල් පහර සමාකම පෙන් පාතිෙන්නේ. අපි දැම් පර විදාග යනො සීීම දිස්ත්‍රිකල්ට ස්්‍රික විසි හත්තක ය ගොජන් සේවා මධ්‍යස්ථාන හරහා තමයි ගොවන්ට අපි පෝර දෙන්නමක මේක රජයේ සානාධාර වැඩසටාන අපේ පෝර ගබ ඩාල් තියෙන දහටක් ඒවා හරත් අපි පෝර නිකුත් කරගන යනවා මේ කන්නේ කිසිම අඩුවක් නැතුව මේ රජේ පානධර පෝර වැඩසටහන අපි දිගටම ගෙනියන්නයි හල්පනාව. අතර හිඟගේකින් තොරව පොහොට ලබාදීම සිදු කරන්න බව ලංකා පූර සමාගමද අවධාරණය කරනවා එම සමාගමද පොහොට සම්පාධනය කිරීමේ කටයුතු අකන්ඩව ක්‍රියයක්න කරන්න බවයි සමාගම සහපතිවරයා ප්‍රකාශ කරන්නේ. කිසිම හිගේකින් තොරව පෝර ලබාදීමට ඉදිරියේද අපි කටවුතු කන්න නැවගරනාව කැවිල්ල තියනවා මේ මාසන්තිමත් ලබණ මාස පාලවෙනකු සියලු මේ වේෙනවා ඒකහින්ද සියලුම පෝර පරග වෙලාවට ගිහිල්ල සැපීමට අපි සියලු පතියවුතු සදූදාානකරලතිේ. අප්‍රිල් හා මෙ එයිමස සදහන් අය සහඳ ලබාතීමට, සීමත් සහිත අධ්‍යාපන සමපකාර සමිටිය තිරණය කරතිබෙනවා. අපවේල් සහ මැයිමාසි සඳහා, නයසාහනය ලබාදීමට කටයුතු කිරීමට තිින්දු කලා. යනුව අපේල් මසණයසාහනය ලබාදීමට යාමේදී. දැනටමත් අධ්‍යාපන කාර්යාල වලින් ගුරු බවතුන්ගේ සහ සාමාජිකයන්ගේ වැටුපලින් අවකරණය වී ඇත් නම් එම සාහනය ලබාදීම සඳහා අධ්‍යශමන්දලය තින්දු කලාා එම වාරිකය පොලි සහ සාමාජික මුදල හැර. විසේ සිට දිනුමට බැරකිරීම සඳහා සියලුම සාමාජිකන්ගේ. එසේම මෙයිමස ස. පොලියත් අපි සාහනයේ ලබා දෙනවා සාමාජික මුදල් උපියල් හාරසය පනස්පා පමණයි සියලුම සාමාජිකීන්ගින් අයකරුම් ලබන්නේ සාමාජික බවතුන් විශාල සංඛ්‍යාවක් දේපලනය එවගේම ඇපකරණය බාණ්ඩනාය විදේශ චාරිගාණය ස්නිගණය ආදී වසයෙන් විවිධ ණය ලබාගෙන තිබෙනවා එසියලුම සාමාජිකයන්ට අපි නයවාරික දෙකක සාහනයක් ලබාදීමට කටයතු කරනු ලබනවා. රෝනා ව්‍යප්‍යත් සමඟ පැනවූ ඇඳරි ඩියතිය හේතුවෙන් නිවාස වලට කොට විසිටින ජනතාවගේ මානසික සහනය උදෙසා එම ස්ථානවලදී සංගීතක් ප්‍රසංග පැවැත්වීම අකන්්ඩව සිදු වනවා. පොලිස් නිල ධහරීන් දිරිමත්කිරීම සඳහ සියලු පොලිස්ථාන ආවරණී වන පරිදි සංගීත ප්‍රසංග පැවැත්වීමේ වැඩසටහන අතේ ගොතතුුව පොලසියංගීත ප්‍රසංගයක් පැවැත්වූවා. ගොතටුව පොලිස්ථානාධිපති චිින්තක අනුරාධ හා ඩුග ගොඩ කොට්ාසේ භර ජේෂ් පොිසධිකාරි ලක්ෂසිරි ගීතල්ලන මහත්වරන්ගේ ප්‍රානත්වෙන් කොළඹ දහය මරදාන ඉම්මාමුල් අරුස්මාවත මහල්නිවාස සංකීර්ණයේේදීද සංගීත ප්‍රසංඝයක් පැවැත්ව. ඒ යු දහමුදා සංගීත කණඩායමේ සහභාගත්වයෙන් මෙම වාසවල සිටින ජනතාව වෙනුවෙන් සංගීත ප්‍රසංග පැවැත්වේම ඔවුන්ට මහත් සහනයක් බවයි බොහෝ දෙනා ප්‍රකාශ කරන්නේ රජි හෙද නිලධහරීන්ගේ සංගමයේ ජාතික රෝහල් ශාකාාව හා තරුණ සංසදය සංවිධාන කරන සංගීත වැඩසටහනක් කොළම ජාතික රහලේ තුන්වෙන වාටු සංකිරන්නේයේ දී හා IDH රෝහලේද ඒ ප වැත්වනා. රෝන ආසාධිත බවට සැකරෙන රෝගීන් ජාතික රෝහලේ ඇතුළත් කෙරෙන්නේ මෙම තුන්වන වාටු සංකීර්න්නේටයි. සංගිත කණ්ඩායම මෙහේ වූයේ හෙද නිලධහරින් පිරිසක්. එම කණඩායමට ජාති රහල ඇතුළ සෙසු රෝහල්වල හෙසේවයෙන් නිට නිලදධහරීන්ද එක්ව සිටිනවා. නේ බ්‍රහෝ ප්‍රදේශවලට අද පස්හරු දෙකෙන් පසුව ගගරුම් සහිත වැසි ඇතිවන බව කාල්ගුණ වි්‍යාධ්‍ය පාර්තමේන්තුව නිවර්දනය කනවා. විශෂයෙන් බස්නාහිර සවරගමුව මධ්‍යම වයඹ හා දකුණ යන පලාත්තුවල මිලමට පණහට වැිතරමක තදවංශාපතනයක් ඇතිවිය හැකි. ගිගරුම් සහිත වැසි ඇතිව විට අකුණු මගින් මෙන්ම තාව කලික තද සුලම් මගින් සිදුවන අනතුරු අවමුකර ගැනීමට අවශ්‍ය පියවර කන්නා ලෙස කාල්ගුණන වි්‍යාධ්‍යපාර්ථමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටනවා. ද න ්‍රධ ති ශ www.ipnnews.CA.